සමන්තා චක්කවාලිහිසු අත්‍රාගච්චන්තු දහේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සගගමොක්ක දම් දම්මත් සවන කාලු අයන්බදන්තා දම්මත් සවන කාලුහඇයන්බදන්තා ದ್ಮತ ಸವಿನ್ ಕಾಲು අಯನಬದಂತಾ ನಮೋತ್ಸೆ ಬಗಿವಿತು ಅರಹತುಹು ಸಮ್ಮಹಸಂಬುද್ಧಸ್ಸೆ ನಮೋತ್ಸೆ ಬಗಿವಿತುಅರಹತುಹು ಸಮ್ಮಸಂಬುද್ಧಸ್ಸೆ ನಮೋತ್ಸೆ ಬಗೆವಿತುಅರಹತು ಸಮ್ಮಸಂಬುද್ಧಸ್ಸೆ. අපි ධර්මකාරණ තුළ ප්‍රධාන වසයෙන් චතුරාරි සත්‍ය පිළිබඳ කතා කරනගොට අපිට කිසිම විදික කිසි හාකාරිකින් පුළුවංකමක් නැහැ අනි්‍ය දුකාණාත්මකින් ත්‍රිලක්ෂණ ධර්මයන් ඉවත් කරලා චතුරාරය සත්‍යය කතා කළන්න ස පිළිබඳ අවබහෝධී කියල කියන්නේ අනිති දුකානාාත්මය පිළිබඳව අවබෝධ කර ගැනීම. බොහෝ පිරිසකට තියෙන්න පුළුවන් දුෘෂ්ටික්තමයි මේ ලෝකේ සත්වයෝ ඉන්නවා පුද්ජලයෝ ඉන්නවා ඒ ඉන්න සත්වයා පුද්ජලයා නැතිකරල නිවන්දකින විදිහක් කරි ඒ ඉන්න සත්්‍යයා පුද්ජලයා නැවත ඉපදෙන්නේ නැති මට්ටමකට පත් කරන විදිහක් කරි ඒම නැත්තන් ඒ ඉන්න සත්‍යයා පුද්ගලයාගේ දුක නැති කරලා සත්්‍යයා පුද්ජලයා සදාාථනික සැනසීමකට යවන විදිහක් කරිගෙන බුදු දහන අපේ මේක පුදුම විදිහයට අරදවගෙන තිබෙනවා එකට හේතුවතුමයි භාග්‍යතුන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ සත්වයා පුද්ගලයා කියන තන ඉන්න බොහෝ පිරිසකට. මොකද ලෝකයා ඉන්නේ සත්වයා පුද්ජලයා ආත්මය කියන හැගීමේ තුළේ දැන් අපි මෙහෙම කතා කළොත් අපිට පැදිලිව පනවා සක්හය දිට්ටිය පිළිබඳව බිග්‍රහ කරනකොට තොට සක්කාය කියල කියන්නේ පංචි පාදානස්කන්දයට නමක්. පංචි පාධානස්කන්දයට නමක්. පංචි පාදානස්කන්දය කිය කියන්නේ චතුරරි සතියට නමක්. චතුරරි සතතියට නවක්. ො අපිට පැහැදිල්ලුවෙනවා පංචි පාදානස්කන්දී කියල කියන්නේ චතුරාරි සතතියට නමක් නම් පචිපාදාානස්කන්දිී දුකාර්ය සත්ති වෙනවා පංචිපාදානස්කන්දිී හට ගැනීම දුක්ක සමුදයාරි සත්ති වෙනවා පචිපාදානස්කන්දී නහොට ගැනීම දුක්ක නිරෝධාරය සත්ති වෙනවා පිපානස්කන්දිී හොට ගැනීමට තියෙන මාර්ගී ප්‍රතිපදාව දුක්ක නිරෝධගාමිනී පටිපදාවෙනවා එතකොට අපිට පෙන්න්නෙනවා රූපේ මම වසීන් හෝ රප තුළ මම ඉන්නවාවසයෙන් හෝ රූපය මමයි හෝ රූපයමක්ද මගේ වසයෙන් දරාගෙන. එමනැත්තන් රූපවේදනා සංඥා සංකාර, විඤ්ඥාන තුළ මඇත මා තුළ රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන ඇත එමනඇත්තන් රූපවේදනා සඥා සංකාර වි්ඥාන මමයි මම රූපවේදනා සඥාංකාර විඤ්ඥාණයි කළ දරාගත්තම අපිට තේරෙනෝත් මමත්වෙන් දරාගැනීම සම්පූර්ණයෙන්ම සක්කයි දිට්්‍රි විදිට ධර්මය තුළ විස්තර කරනවා. එහෙමනං අපි තේරුන්ගණ්ඩ වෙනවා මේ රූපවේදනා ස්ඥා සංකාර බඤ්ඥාණ පහ මමත්වෙන් තේරුම් ගැනීමම දෝස සහිත බව. එතොට මේකෙන් අදහස් කරන්නේ නැහැ, මමෙක් ඉන්නවා ඒ ඉන්න මම ඉපදනක නැති කරලා නිවනට යනවා කියලා හරි. මමෙක් ඉන්නවය ඒ මම මකද. ඒ මට පවතින්න දුකනැති කරලා නිවන්පුරේ සැනස නෝ හරි කියලා අර්ථකතනයක් නිරූපණය කරන්නේ නෑ. තුොර අපි පැහැදිල්ලිවම තේරුන්ගන්න ඕන. තන්හාාව දුරු කිරීම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කල්ල තියෙන්න කිව්වාම තන්නහාවෙහම නිකන් දුරු කරන්න බෑ අ විද්‍යාව තියනකා. අවිද්‍යාව තියනකල් තන්නාව දුරු කරන්න බෑ. ඒකට හේතුව තමයි අපේ පටිච්ච සමපාද ධර්මය වරදවා තේරුම් ගැනීම. අපි හිතන්නේ පෙර සංසාරයඳල්ලා දුක් පිඳගෙන එන්න සත් කන්නවා ඒ සත්්‍රයා සසර ගමනේ යන්නේ තන්හාව මූලික කරගද. ඒ නිසා තන්හාව නැතිකරොත් ඒ සත්්‍යයා පුද්ගලයාගේ මොකක්ෙන්ව දුක නැතිවෙනවා. එම නැත නැවත උපදින්නේ එක නැතිවෙනවා ඔය කිය දුෘෂ්ටි දෙකටම කෙනෙක් බහින් හොලා. ත වාර්තමානය වනවිට තියෙන අලුත්ම දුෘෂ්ටියතවායි බොහෝ. දෙනෙකොට අභියෝඝාත්මක ප්‍රකාශ ඉදිරිපත් කරමින් කරන වර්තමාන දුෘෂ්ටි අර්ථකතනයක් තියෙනවල්. බුදුරජාණන් වහන්ස රහතන් වහන්සලා තවම ඉන්නවා දුක නැති කරලා. දුනැති කරපු, බුදුරජාණන් වහන්සේ තවමි ඉන්නවා. දුකනැති කරපු, රහතන් වහන්සලා තවම ඉන්නවා. තුොඩ බුද්ධ දේශනාවේ කොහේ කොතනකාරි පිරිුවන් පාපු අතීත බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා තවම ඉන්නවා කියලා දේශනාවක් අපිට දකින්න හම්ම වෙන්නේන. අනිත්්‍යක මතකතියාගන්න ඕන අපි හිතාගෙන ඉන්නේ බුද්ධ දේශනාව තියන්නේ මේ තන්හාව නැති කරලා දුක නැති කරන්නේ කියලා. කද නැති කරන්න කියන වචන අපිට බුද්ධ දේශනාව පාවිච්චි කරන්න බෑ. ඇයි. තහාාව නිකන් නැතිවෙන්නේ නෑ දුක නිකන් නැතිවෙන්නේ අවිද්‍යාව තියනකා. තො අපේ පටිච්ච සමපාදයේ පටිසම්පාද චක්‍රයේ අපිට අවිද්‍යාවක් ගැන විස්තර කරන්නට ඕන නෑ හනම් තන්හාාවෙන්මික පටන් ගන්න තිබුණා තන්හාම පටන් ගන්න තිබුණ ඇ තන්හාාව දුරු කරාම දුකයිවරයි දුකයිවරුුණාමකාදවරයන්නේ දුකයුරන්නාව සදාාථනික සැනසීමකට පත්ව න සැනසීම ලබන කෙනෙක් ලෝක ජීවත්වෙනවා ත මෙතන සම්පූර්ණයෙන් මෙතකොට රූපවේදනා සඥා සංකාර විඥාණ පහතුළ මමත්වෙන් දරාගන්න දෘෂ්ටිය ප්‍රහීන වෙලා නෑ රාපේ කිසිම කලක කියන්නේ නැහැ සත්වපුද්ගලී කන්නවා ඒ ඉන්න සත්ව පුද්ගලයා නැපි කරන්න ඔබ මනයි කියලා සත්ත පුද්ජලය කෙන්න්නො ඒ සත්්‍ය පුද්ජලයා ගදදගේ දුකනැති කරලා ඒ පුද්ගලයාට සදාාථනික සැනසීමක් ගෙනත්දෙන්ටුවමනයි කියලා එහෙම කාරණාවක් බුද්ධ දේශනාවතුළ විස්තර කරන්නේ නැහැ අපිට වෙලා තියන්නේ මේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරන්නට යෙදුණු පටිච්ච සමපපාද න්‍යාය ධර්ම යා අමතක කරලා අපිට හිතන් හිතන් දීවල් අපි ධර්මයටකතු කරගන්නවා. අපි බලන්න ඕනෑ මේ පටිච්ච සමපාද අංග දොල්ලහ ක්‍රියාත්මක වන පටිච්ච සමපාද න්‍යායේ මකද්ද කෙලනුවනේ. එතවට අපිට පැහැදිල්ලි වෙනවා ඉති මස්මින් සති ඉදාන් හෝති. ඉමස්ස උපපාදා ඉදු පද්ජති. ඉමස්මින් අසති ඉදන්න හෝති ඉමස් නිරෝධ ඉදන් නිරුජ්ජති. මේය ඇතිකල්ලීම මේ වේ මේ උපදීමෙන්ම මේ උපදී මේ නැතිකල්ල මේ නොවේ මේ නූපදීම මේ නූපදී. එතකොට ඔන්න අපි හොඳට මතකතියා ගන්නෝ නෑ මේ ඇතිකල්හි මේ වේ මේ උපද මේ උපදී. තකොට කනකොට කියන්න පුළුවන් තන්හාව ඇතිකල්ලීම දුකවේ දුකඉපදීම තන්හාව මකක්ද. තන්හාාව ඉපදීමෙන් දුක උපදිී. තන්හාාව නැතිකල්ලේ මකක්ද නැත දු දුක නොවේ තවසේ තන්හාාව නූපදීමෙන් දුකනූපදී. කතාව වැරදි නෑ. කතාව හරි තන්හාාව නූපදීම දුපස තන්හාාව නොමැති තැනක දුකෙ හැට ගැනීම මකදද නැති වෙනවා මිස මෙතන කිසිම විදිහකට අර්ථකතනයක් වෙන් නැහැ ගද. තන්හාාව කෙනෙක්ගේ කියලාද තන්නාව කෙනෙක් එක කියලා. ඊලකට අපි බලන්න ඕවන භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ල ප්‍රශ්න කර ප අවස්ථා තියෙනවානද දුක්ක ධෝමනස්සු උපායාසයන් කාගෙද මෙ දුක කාගෙදො බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මෙදුකකද එහෙමහන්න බෑමි එක කාගෙවත් කෙල කියන්න බැහැ එක වැරදිී අපි හොර නෝන දුකට හේතු කුමදද ප්‍රත්ති කු කුක් හේතු කරගෙන ප්‍රත්ති කරගෙන දුක පාලවෙනවා අන්න එතකොට භාගතුන් වහන්සිේ පෙන්නෙනවා ජාති පච්චා ජරාමරනම් ජාතිය ප්‍රත්තිය කරගෙන හේතු කරගෙන ජා මරණය පවතිනවා. ඉළඟට අහන්න ජාතිය කාගෙද. බුදුරජාණන් වහන්සකයන් දේශනා කරන එක හෙමහන එක වැරදි. ජාතිය හටගන්න හේතුව කුමද ප්‍රත්තිය කුමන්ද. භව පච්චා ජාති භවය කාගෙද එක කාටවත්දාන්න බෑ එක හෙම හන්න බෑ එක හෙම වැරදිී බවයට හේතුව කුමදද පතියුමද උපාධන පච්චයා බ උපාධානය හේතු කරගෙන ප්‍රතිීකරගෙන බවය සකස්වේල උපාධානයට හේතුවකුමද තන්හා පච්චයා උපාධාන තොර තන්හාාව කාගෙවදද තන්හාාව කවුරුක් නැති කරන එකදද න හෙමගන්න බෑ එ තන්නාව කියන එක කිසිවක්්්‍ය බව බුදු දේශනාවතුළ විස්තර කරන්නේ නෑ. එන තන්නාවට හේතුවක්තියනවා නිකන් තහාාව දුරු කරන්ට බෑ. තන්නාවට හේතුම කද. වේදනා පච්චා තන්නා. ති මෙන්න මේ විදියට අපි ඉචස් පර්සය සලාහිතන් නාමරූප, විඤ්ඥාන්, සංකාර් අවිද්‍යාව දක්වාමික ගමන් කරනවා. එහෙනම් කිසිම කලක භාග්‍යවතුන් වහන්සේ බුද්ධ දේශනාව තුළ පාටිච්ච සම්පාදී අංග දොළහා උද්ජලයක් තුළ ක්‍රියාත්මක වන දෙයක් විදිහට පෙන්නුම් කරලා. එ එතන ආමුතුුවෙන් කියන්ත්‍රෝනිද. එතන පුද්ජලූ දුෘෂ්ටියක් ලෝකයායට තියෙනවා පුද්ජල වූ දෘෂ්ටිය මිසක පුද්ජලයක් ඉන්නවන් නොවේ කියන කමුතුෙන් කියන්න දෙයක් නෑ මේ පටි සවපාදය අංගදුොල් හට හැරල බැලුව. කොටින්මත් මේ පටි සපාද අංග දොළහා මට හෝ වෙන කිසිවෙකුට හෝ කිසිම දේකට අයිති කරලා පවරන්න බැහ. මේක ක්‍රියාත්මක පටික් සවප්පාද නියායට අනකූල. එනම් මේ න්‍යාය කියලා ගත්තම පිට අවිද්‍යාව ඇතිකල් හිමතමයි අ අංග දොල්ලාහෙම සමුදේගෙන කතා කරන්න වේ. අවිද්‍යාව නැති තැනකපිට තන්හාාව යදෙන්නේ නෑ. එමනතුව තන්හාාව බලෙන්දුරු කරන්නට බෑ අවිද්‍යාව ඇතු නෙදලා. අවිද්‍යාව තු නෙද ඊළඟ කාරණාවගොත්තමයි අපිට නොතේරෙන අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා. අවිද්‍යාව කියන්නේ මොකදද කියලා. රාපි හිතන් ඉන්නවා නම් අවිද්‍යාව කියලා කියන්නේ ලෝකෙට තන්හා කරන එක කියලා එහෙම කබ්බුදුරජාණන්හන්සේ පෙන්නන්නේ. තන්හාාව සකස්වන්නේම අවිද්‍යාව නිසා. ඇයි. අවිද්‍යා සංකාර විඤ්ඥාන නාමරූප සලාහිදන පස්ස වේදනා තන්නා. තන්හාාව තියෙන්න මේ පටිසමුප්පාදේ මැදහරියක අවිද්‍යාවෙන් යුත්තව ලෝකයේ සංස්කරණය කරන කොට මොකක්ද වෙන්නේ. එදන මොකද වෙන්නේ එතකොටඒ විඤ්ඥානය නාමරූප ධර්මතාය කෙරෙහි වරදවා වටහාගන්නවා සලායතන දරාගත්ත පුද්ගලේ ලෝක ස්පර්සියන් විදින බවට ඒතෙ කළ ඒස්පර්සයන්ට තන්හා කරන බවට තවට අවිද්‍යාව ඇතුළේ දුෂ්ටිකෝනයක් තමයි එහෙම නම් ලෝක පවතින යමකට සත්වය තන්හාව පවත්චනවා තොර සත්වය කියනකට ම අපිට පැහැදිලී පටි සම්පාදය කිසිවකුට අයිති කරන්න බැරිියක අයිති කරගෙන අවසා අයිදනය අවසානද ඕන මොලේ ඇති ප්‍රඥාවන්තියකොට තිේරෙනවා පටිච්ෂ සමපාදයේ අංගදලා කිසිවෙකුට පණවන්න බැරිකොට ඒ පණවාගන්න පුද්ජලයා ලෝකෙට තන්හව දුරු කරනවා කියනතැනින් ගන්න පුළුවන්කමක් එනම් බුදුරජාණන් වහන්සේ පටික්්ෂ සමපාදය අංගදලහා විස්තර කරනකොට පුද්ජලය ලෝක පර්හරණය කරන විදියක් පෙන්නුම් කරලන දජලයෙක් ෝකයක් පරිහිරණය කන විදික් පෙන්නලන. පුද්ගලයකුට අයිති කරලා හෝ ලෝකෙකට අයිති කරල්ලා පඩි සම්පාජය පෙන්නලනෑ. අවිද්‍යාව සංකාර අරයාග මෙයාග තන්හා අර්යාග මෙයාග අරකට කරන්නේ මෙයා එහෙම කල්ලද කියල ද ෙනවාද. එ නිසා අපි හොඳට මතකතියා ගන්නෝ නෑ අපි අවිද්‍යාාව ඇතුලේ ඉඳලා පුද්ගලයා කොයිතරම් පනවගන්න හැදුවත් අපි උද්ගලයා පනවා ගැනීම මෝඩකමක් බවයට පැහැදිලි වෙනවා මේ පටි සම්පාදය අංගතුල්හා පුද්ජලයක්කුදයට පනවන්ට බැරි බවම කෙනෙකුට අයිති කරන්න බැරි බවම බුදු දේශනාවතුළ තියෙද්දී. තියහෙම තියෙද්දි මේ පනවාගෙන් තන්හාාව දුරුකරපුර හතන් වහන්සේලා ආයි කොහෙට දෙයන්නේ. මෙ පටි සම්පාදී ක්‍රියාකාරිත්තය කෙනාට කෙනාට පවරලා. ඉරවාාස කියනවා දුකනැති කරප බුදුරජාණන් වහන්සේ තම දුකනැති කරපුර හතන් වහන්සේලා තවමින් නොල දුකනැති කල්ල සැනැසීම ලබාගෙන සධාත නිික සැනසීම. සතත්්‍යයා කෙරවල ඉඳලාවල්ලු අනන්තිය දක්වො යනුවලු. ඉතින් මේ අනන්තියක් හෝ කෙරවලක්ගෙන නෙවෙීමේ භාජ්‍යතුන්හන්සේ පෙන්නවදාරන්නේ. සම්පූර්ණයෙන්ම පච්චුපපන්න මොහොත පච්චුපන්න මොහොත. මේඇතිකල්ලි මේ වේ නිසා ඒක නිසා මේක වෙනවත් මේක නිසා එක වෙනුවවත් නෙවෙ. ඉති තන්හාාව නිසා අද මෙතනටාවවත් මෙතන තංහාව දුරු කල්ල වෙන කොතනටව තන්හාව දුරුකරපු කෙනෙක් ැනොවත් තන්හාාව දුරුකරපු කෙනා නොයා ඉන්නොවත් නෙමේ. ඒනම් ඉපදීම නැති කරල දුකනැති කරනවා කියපු අර්ථයත් වැරදි ද. ඉපද දුකනැති කරනවා කියපු අර්ථයත් වැර දෙෙනවා. ඒවාගේ මොකදද. කෙනා ඉන්න ඇද්දි දුකනැති කරලයි කෙනා සුගතියට ගෙනන නොවා කිය ප එකත් වැරදි. අපි හෙමනම් මෙතනදි තේරුම් ගන්න ටෝන අපි ඉන්න දෘෂ්ටිය බරපතල දුෘෂ්ටිවාදයක්. එක එසේ මෙසේ දුෘෂ්ටිවාදයක් නෙවේ. මේ සියලු දුෂ්ටීන්ට බැසගන්. මේ සියල්ලු දුෂස්්ටීන්ට පත්වෙන් හේතුවක් තියෙනවා. හේතු අපි අවබෝධ කරන්නට ර්මණයි. ඒක්කම හේතුව තමයි අපිට චතුරාර් සතතිය පිළිබඳව තියන අනුහුබෝධය. චතු සති පිළිබඳ පවතින අනහුබෝධය. තවිදිකට කිවො. ප පාදානස්කන්දිී පිළිබඳුව පවතිනා නවබෝධය අපි හිතන් ඉන්නේ පු පාදානස්කන්දය දුකාර්ය සතතිය වෙනකොට පාදි හටගැනීම දුක සමුදයාාර්ය සතතිය වෙන කොට පංච පාදානස්කන්දී නොහට ගැනීම කියන එකට අපි දාළතියෙනවා පචිපාදානස්කන්දය නැති කිරීම කියලා පංචිපාදානස්කන්දේ නැති කරන මාර්ගය කියලා එනම් කොටිම කිව්වොත් අපේ හිතන්ගන්නේ දුකක් තියෙනවා තියන දුක නැති කරන්නේ බුදුරජාණන් වන්සේ ධර්ම දේශනා කළේ කියලා. දුක තියන බවට ගන්න තැනමතම වැරද්ද තියෙන්නේ අප හිතාන්ගන්න තියෙන දුක නැති කරන්න බුදුරජාණන් වහන්සසි ධර්ම දශනා කළලා කියලා බුද්ධ දේශනාව කිසිම තැනක දුකක් තියනවා ඒ දුක සත්වයෙක්ට අයිති කියල පනවල වත් දුක තියන බවට පනවන්න නැතුව දු කොහෙද පුද්ගලයකුට අයිති බව පෙන් ලදීලා තිෙන්නේ දුක හටගන්න හේතු හදද අවිද්‍යාව එ තහාාවටගන්න හේතුව එම් හේතුව තියාගෙන අපි විිෙන මොනවාකරත් ඩක්නෑ අවිද්‍යාව තියාගෙන තහාාව දුරු කල්ලා තියෙනවා කියෙන දුක නැති කරගන්න හැදුවට වැඩක් වෙන්නේන. බුදුරජාණන් වහන්සේ මෙතනද පැහැදිල්ලිවම පෙන්මවදාාරන්නේ චතුරාර් සත්්‍ය තුළල දුක නැතිරන විදිහක් නෙේ දුක්ක ආර්ය සතතිය දුක්ක සමුදධ හාර්ය සත්‍යය දුක්ක නිරෝධාර්ය සත්‍යය දුක්ක නිරෝධ ගාමණනී පටිපදාාර්ය සතතිය. ති මෙහෙම ක කියපුගම ඔය ලස්සනෙන් නැතිරන විදිහ තියෙන්නේ කියල කෙනෙ කියන්න පුළුවන්. නමුත් මතක තියාගන්න සමුදේකයන් හැටගැනීම නම් නිරෝධේකයන් නොහොට ගැනීම. සමුදයකයන් නැතිවීම නම් නිරෝදයකය ඇැති නොවීම එම නැතු නැතිවීමවේ. ඇතිරීමට හේතුවතමයි අවිද්‍යාව එම් දුක සහ දුක්ක සමුදය හටගන්නේ අවිද්‍යාවම ලික කරගෙන. අවිද්‍යාව දුරවිච්ච තැනකා අපිට දුකගෙන කතා කරන්න බෑ දුකගෙන කතා කරන්න බෑක දුක්ක නිරෝධ ගාමිණ පටිපදාව. එනම් බුදුරජාණන් වහන්සි පෙන්නන්නේ මොකක්ද. දුක්ක දෝමනස්සයන්ගේ නොහොට ගැනීමම නිර්වාණ ප්‍රතිපදාව මිස නිර්වාණ ප්‍රතිපදාව කියල කියන්නේ ඉපදනයක නැති කල්ල දුකනැති කරන එකවත් තවිදිහටකිවමකද ඉපදනක නැතිකල්ල දුකනැති කරන විදිහවත් තන්හාාව නැති කල්ල දුකනැති පුද්ගලයාව වෙන කොේට හරි ගෙනියන එක වත් පුද්ජලයා නැතිකරන එකවත් වන මතකතියාගන්න ඕන පුද්ජලයා නැතිකරන විදිහක්වත් ඉන්න පුද්ගලයා නැවත ීපදනක නැති කරන විදිහක්වත් ඉන්න පුද්ජලයාගේ දුක නැති කල්ල පුද්ජලයා සධාථනික සැනසීමකට ගෙනියන විදිහක්වත් නව. මෙසිියල්ලම පඩිච්ච සමපපාදය පිළි බඳු අනවබොෝදය තුළ දරුණ මතවාදයන් ඒකට හේතුව තමයි අපි මේ පටි සම්පාදය අංග දොල හා ආත්මවාදයට කැඩුවා කද කළේ අපි හිතුවා මේක මෙසේ වේවා මෙසේ නොවේවා කියා කැමැත්තෙන ලද හැකි දෙයක් නොමැත්තේම කියන අනත්ත ලක්කනය අපි මොකක් කළාද මෙසේ වේවා මෙසේ නොවේවා කියල පැතුවා කොමද පැත්තුවේ තන්හාාව නොවේවා කියල හිතාගත්තට හරියන්නේ හෙ එසේ නොවී තියෙන්නේ තන්හා වේවාකිව්වාට හෙම වෙන එකක් නොවේ. එ අපි මේ කැමැත්තෙන් කරගන්න එක නෙමේ. අපි හිතාන් ඉන්නේ මේක කෙනෙකුගේ කැමැත්තට නිවන් දකින්න පුළුවන් කෙනෙකු කැමැත්තට නිවන් දකින්නැතුව යන්න පුළුවන් කියලා. අපි මේ සම්පූර්ණණයම කන්දාානම් පාතු භාව ආයතනානම් පටිල්ලා වායන්මුක්්චති ජාතිකේ පු කාරණ වරද්දග. ඉස්කන්දයන්ගේ පහලවීමක් දද ආයතනයන්ගේ පටිලාභයක් ඇද්ද මේක ජාතිය. එරන් රූපවේදධනා සංඥා සංකාර විඤ්ඥාන පහය පහලවීම ඇද්ද එක ඇති බවට දරාගන්නේද ඒක තුල තමයි මොකක් කන්නද. කණනාසය දිවසරීරය මනස සහිත සත්ව පුද්ගල පටිලහබයක් ඇති බවට අප මුලාට පත්වන තැන මුලාවට පත්වන තැන සමක තේරුම්ගන්න නැතිව අපි කොයිතරම් දවාධතර්ක කළත් පටිච්ච සමපාදය කෙනෙකුට අයිතිකරගන වැඩක්ව න්නේනෑ එනම් මෙතනද අපි කියන්නේ නැහැ පුද්ගලයා නැති කරනවා කියලා බුද්ධ දේශනාව කිසිමතැනක පුද්ජලය නති කල්ල නිවදකින විදිහක්හෝ නැවති ඉපදිනයක නැති කල්ල නිවන්දකින විදිහක්කෝ තන්නාව නැති කල්ල නිවන්ද කල පුද්ජලය අරං්ඥන විදිහක්කෝ විස්තර කරන්නේල. සම්පූර්ණයෙන් මෙතකොට අප ඉන්නේ කොහොම කළ මොන දෘෂ්ටීද. ආත්ම දෘෂ්ටි කියන අනාත්මයෙන් පැත්තක තියලා. අපි හැමදේම මෙසේදේවා මෙසේ නොවේවා කියලා අපි ස්්ට සිද්ධ කරගණඩයන් ඒ විදදිහි මාර්ගයක් ප්‍රතිපදාවක් බුද්ධ දේශනාවතල විස්තර කරන්න. මේකට හේතුවතමයි නිරෝධය අර්ථකතනය කරගන්න කොට නැතිවීම නැති කිරීම කියන අදහස්්ටි කොළුවට දා ගැනීම. දුක්ක නිරෝධගාමිනී පටිපදාවකෝම අපිහිතන්නේ දුක නැතිකිරීමේ මාර්ගය කියලා න නිරෝධය කියනෙ නොහට ගැනීම. දක් ෝධගා මිණ පටිපදාව කියන්නේ දුකේ නොහොට ගැනීමට තියන මාර්ග ප්‍රතිිපදාව මේක වර්දවා වටහගත් අනෝබෝධය ඇතුළේ තර්ක කරනෝ අභියෝග කරනවා අපි ළඟට එන්න කියනු නැත්තං අපි ඔබල ලඟට එන්නං කියනවා මේ විදි පුද්දුම්ම විදිහේ මතවාද ගොඩක් අපපි පැටලනවා. තිය අතක්කාවෙච්චර ධර්මය තර්කයට නගන්න බැරිධර්මය තර්ක කරනවා කියන්නේෙම එක ඇතුළි ප්‍රශ්නයක් තියෙනවා. තර්ක කරන්නේ සම්පූර්ණයෙන්ම පටි සම්පාදය අංගදුල්හා කෙනෙකුට පවරලා. පටික්් සවපාදය අංගදුල්හා කෙනෙකුට පවරල කෙනෙකු ගිතන්හාාව නැති කල්ලා කෙනාගේ දුක නැති කරන විදිහක් බුද්ධ දය සනාවතුළ කිසිසේත්ම විග්‍රහ කරන්නේනෑ. අපි එහෙමනම් බලන්න ඕන බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. ධර්මවබෝධය පිණස පුද්ගලය නැතිකරටවත් පුද්ජලයාගේ දුක නැතිකරටවත් එහෙම එකක් න පන්න. ග පංච උපාදානස්කන්දයක්ත්ත දකින්න. සෝවාන්වීම පිණිස කුමක් කළ යුතුද පං පාදානස්කන්දඇත්ත දකින්න. සකුර්දාගාමි වීම පිණස කුමක් කළයුතු ද pada nas agami su kumakkali itu pancu pada naskan Ari sekumakkali itu pancu pada naskan on sed pancu pada naskani පංච උපාදනස්කන්ද සකස්වීමකින් තොරව ලෝකය පිළිබඳ කිසීම දැන හඳුන ගැනීමක් කරන්න පුළුවන්ක මක් නෑ. පච උපාදනස්කන්ද සකස්වීමකින් තොරභ පටිසපාදය අංගදොළහ ගැන කතා කරන්න පුළුවන්කමක් ලබින්ම දැන් අපි අවිද්‍යා සංකර විඤ්ඥාන නාම රූප සලා හිතන පස්ස වේදනා තන්හා උපාධන බවජාති ජරා මරණ කියන මේ චක්‍රයක් ගැන කතා කරන්නේ මොකක් ඇසුරු කරගෙන ද. මේක ආත්මතුනකට කඩනවනං කඩාගන්නේ හෝ. මේක වර්තමානයේ තියෙන බවට ගන්නේ හෝ තියෙන දේ නැති කරන බවට ගන්න හෝ මෙසියල්ලම ගන්න මොනාත්දැකී මැතුළලිද රූප, වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන පහය අත්දැකීමෙක්. එකක එන ඒ රූපවේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන පහේ සකස්වීමත් සකස් නොවී මත් කියන ධර්මතා විමනැත්තාම් රූපයේ රූපය විදියට වේදන වේදනාව විදියට සංඥාව සං්ඥාවිදියට සංකාරය සංකාරය විදියට විඥානය විඤ්ඥානය විදියට ඒ පිළිබඳ අවබෝධ කරන්ටෝ රුපය හටගැනීම වේදනාවේ හටගැනීම සංඥාවේ හටගැනීම සංකාරය හටගැනීම විඤ්ඥාණය හට ගැනීම පිළිබඳව දton රූපය නොටගැ වේදනාව නොට ගැනීම සංඥාාවෙන් නොහට ගැීම සංකාරය නොහට ගැනීම විඥානය නොහට ගැනීම පිළිබඳ වබෝධ කරන්නට රප නොටගන්න තිය මාර්ග පෙතිපදාව ්‍යදනාව නොහට ගන්ට තියන මාර්ග ප්‍රතිපදාව සඥාව නොහට ගන්ට තියන මාර්ග්‍ය ප්‍රතිපදාව සංකාරෙන් නොටගට තියන මාර්ග ප්‍රතිිපදාව විඥානයේ නොට ගන්ට තියන මාර්ගය ප්‍රතිපදාව බොද කරටුව මේ මොකක්වත් නැතිව ොද හටගත්තා ගේන තැන ද හට ගන් හන හට ගන්න අවිද්‍යාව ලික කරේ. හටග නැති කරන්න ද හටගත්තා කියනතැන හටගත්ත පුද්්‍යලයා නැති කරන්න හරි පුද්‍යලයාගේ දුुක නැති කරන්න හරි දඟलනවා නම් दूෂ්ටයක් හිතර බුදුරජාණහන් से किමතන නැති කරන්න දෙයක් පෙන්න්නන අවබහ දෙයක් පෙන දුක ානම් දුुක සද ානම් දුुක නිरोෝධ ානම් දුुක නිරरोෝධ ගාමිනී පටිපද ානම් අපිට පිරනේ චතුරාරද සතතිය දිහට නුවනක් නනක්. එහෙම නැතුව පුද්ජලයා නැති කරල දුක නැති කරන්න හෝ පුද්ජලයා ඉපදනක නැතිකල්ල දුක නැති කරන්න හෝ පුද්ජලයාගේ තන්නාවව දුරු කල්ල දුක නැතිකරන්නට විදිහක් භාගයවතුන්හස දේශන කල්ලා ඒක අපි හිතාගන්න පුළුවන් අපට විවිධ හිතලුවලින් හිතාගන්න පුළුවන් මුත් එක පටි සම්පාද නියයායට ගැලපෙන්නේ නෑ. චතුරාය සති ධර්මතාාවයට ගැල්ල පෙන්හිි නෑ ඔගතම ප්‍රශ්නේ. ත්‍රලක්ෂනයට ගෙල පෙෙන්න්නේ නෑ. අපි ත්‍රිලක්ෂණය කෙල හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන දෙයක් වෙනස් වෙන විදිහ නම් බුදුරජාණන් වහන්සේ කිසිම තැනක රූපය ඇති බවට පණවලන රූපය ඇ බව පවලන දේදනාව ඇති බවට පනවල සංඥාව ඇතිබවට පනවලන සංකාරය ඇති බවට විඤ්ඥා ඇති බවට පනොලන. එතකොට ඇති බවට පනවපු නැතිතැනක ඇති බවට පණවාගෙන කුමන්නා අර්ථකථන දුන්නත් පෙඩක් වෙන්නේ කොටින්මකිුවෝ ඇහැ ඇති බවට බුද්ධ දේශනාවේ කොහේ අරිතියෙනව නං අභියෝගයක් බාරගන්න අියෝගය අභියෝග කරලාන්නේ දැන්ති එක භරගන්න පුළුවන් අප පිටයි ාරගන්න පුළුවන් කකිළලකය. එක භාරගන්න පැහැදිලියවම පු බුද්ධ දේශනාව කිසිම තැනක රූපය ඇති බට ඇහැ ඇති බවට දේශනා කලනෑ. කොටින්මකුව ඇහැ කණ නාසේ දිවසරීරය ඇති බවට හෝ රූප සද්ද ගන්දරස ස්පාර්සියන් ඇති බවට බුද් දේශනනා විස්තර කලනෑ. ම සමුදේධර්ම නිරෝදධ ධර්ම විදියට විස්තර කළයි. ො සමුද නිෝදය කියනකොට ඇතිවීම නැතිවීම මිදිට අර්ථකතනය කරගෙන්න කෑගහොට වැඩක් වෙන්නේ නෑ සමුදය හට ගැනීමනන් නිරෝධය හටනො ගැනීම සමුදය උදාීම නම් නිරෝධය උදා නොවීම සමුදය සකස්වීමනන් නිරෝධය සකස් නොවී සමුද ඇතිීමනම් නිරෝධය ඇති නොවීම එම නැතුව ඇති විච්චදය නැතිවීම නොවෙයි ඇතිරීම සම්පූර්ණයෙන්ම සමුදය අවිද්‍යාවට අයිති. සමුද අවිද්‍යාවට අයිති. ඒ අපි තේරුන් ගත යුතුයි. දැ මෙන්න මේ ටික තේරුම් ගන්නේ නැතිව ඇති බාවට අරගෙන අපි කුමන අර්ථකථන තරක දුන්නත් වැඩක්නෑ. කොටින් කිවෝ පටිච්ච සමුපාදය අංග දොළ හා කෙනෙකොට අයිති කරුණකොටම බුද්ධ දේශනාවෙන් පිට පැන්දිිවර. ඒ බද්ධ දේශනාවට විකෘති අර්ථයක් සැපවීම එක නෙවෙයිද? පුද්ජලයකුට අයිති නොවන පට සම්පාදය අංගදලා පුද්ජලයකුට පැනවීමම විකෘතියක් නෙවෙයිද? පුද්ගලයාගේ තන්නාව දුරු කල්ලා පුද්ජලයා එහෙම පිටින්තියලා දුකනැතිකල්ලා පුද්ගලෑය වෙන කොට හැරි ගෙනියනව කියලා බුද්ධ දේශන නේද? අපිට නොතේරණ එකමදේ තමයි මේ දුක කියන්නේ දෘෂ්ටියක් බවතේරිලා නැහැ. දුන්නේ දුෘෂ්ටියක් බවතේරිලා නැ. දුක කියන්නේ දෘෂ්ටියක් බවතේරච්ච නැති නිසා දුක ඇත්ත කරගෙන තමයි දුක නැති කරන්න කොහොම හැදුවත් උසහවන්තවෙන්න. පුද්ජලයා කියල කියන්නේ සත්වයා කියලා කියන්නේ, පංච උපාදානස්කන්දී ක්‍රියාකාරිීත්තය නොදන්නාකම නිසා බබාපියවබෝධ කරගෙන පැහැදිලිවම මේ රූපවයේදනා සංජා සංකර විඤ්ඥාන පහතුළ පුද්ජලත්තෙන් බැහැගෙන මයි පුද්ගලය නැති කරන්න කතාරත් කතා කරන්නේ පුද්ජලයාගේ දුක නැති කරන්න කතා කළත් කතා කරන්නේ පුද්ජලයාගේ පදීම නැති කරලා නිවනට ගෙනියන්න කතා කළත් කතා කරන්නේ සි අල්ල පංචිපාදානස්කන්දී පිළිබඳ පවතින අනවබෝධය මේකමයි අවිද්‍යාව මේකමයි අවිද්‍යාව එතකොට එහෙම නම් අපි අවබෝධ කරගත යුතුයි මේ රූප වේදනා සංඥා සංකර වි්ඥාන පහක් කියන්නේ කුමක්ද කියලා භාගතු වහන්සිගේ උපමාවන් අපිට බොහොම පැහැදිලි රපේ පෙන පිඩාත් වදනාව දිය බුබුලක් සඥාවමිරංගුවක් සංකරි හෙල්කදක් වි්ඥාන මයාවක්. හොඳට මතක තියාගන්න. මේ වි්ඥාන මායාාවේ අත්දැකීමකින් තොරව ඔබට කිසිමත් දැන ගැනීමක් හඳුන ගැනීමක් ජීවිත කර බෑ. විඤ්ඥානයෙන් තොර විඤ්ඥානය සකස්වීමෙන් තොරො කිසින්ම දැනගැනීමක් ලෝක කරන්න බෑ. පුළුවන්ෙන් විඤ්ඥානය කල කියන්නේම සිටින් දැනගන්න ස්වභභාවය දැනගන්න ස්වභාවය දනගන්න ස්භය එනම් කොටින්ම කිවොත් කල්පනා කල බලන්න විඥ්ඥානය කියෙ එක බුදුරජාණන් වහන්ස උපමා කළේමොකටද මායාාවට දොට මායාාව කියන්නේ තියන දෙයක් ද නැති දෙයක් තියන විදිට මවාපාන එකක්ද නැති දෙ තියන විදිට මවාපානෝ. එක මවාපෑමක් මිසක ඇති බවට ගන්න බෑ ඒම් කොටින්ම කිව්වත් කල්පනා කරල බලන්න ඔබට විඤ්ඥාන යෙයි අදදැකීමක් විදිහට සමායි රූපය ගැන කතා කරන්න පුළුවංකම තියෙන්න්නේ දේදනාව ගැන කතා කරන්න පුළංකම තියන්නේ සංඥාවගෙන කතා කරන්න පුළුවංකම තියෙන්නේ සංකාරය ගැෙන කතා කරන්න පුළන්කම යන්නේ විඤ්ඥානය අධදැකීමක් විදිහටද නැද්ද ඇයි ඔබ රූපය ගැන හඳුනගන්නේ කොහොමද දිඥානයන්නේවෙේද ලන් පටවි්‍යාපෝතයේ ජෝවායු වර්ණ ගන්ද පිළිබඳහඳු ගන්නෙකොහද පටව්‍යාපෝතයේ ජවාය පිළිබඳ හඳු ගන්න දිං්ඥානයේ. ඒ වේදනාව පිළිබඳව සිවේදනාව පිළිබඳ විින්දනය පිළිබඳ හඳුගන්න ො. සිඥානය. ඉට පස්සේ ඒ වුණු සුමයි සිසිලසයි දිගයි පළලයි උසයි මහතයි මේගේ හැඩ හුරුකමකින් යුත්තයි මේ වගේ වර්ණ ගන්ද රසය යුත්තයි එක හඳනුගන්නන්නේ කො හිද විඥානේ ඒක අර විදිට මේ විදිට කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් මෙහම තියන්න පුළුවන් අරෙම හදන්න පුළුවන් මෙහෙ මආවා අහිමවා අරහෙම ගියා යෝක්ක මහඳුනගන්නකො ඥ හම් අපිට පැහැදිලි විඤ්ඥාන මායාවැැතුළෙ සකස්වෙන රූපයක් විඤ්ඥානයතු ලින් හඳුනගන්න වේදනාවක්. විඤ්ඥානයේ මධ්‍යයකීමක් විදියට හඳුනගන්න සංඥාවක්. විඤ්ඥානයේ මධ්‍යකීමක් විදියට හඳුනගන්න සංකාරයක් සංකාරයක් එතවට විඤ්ඥානය කියල කියන්නේ මේ වෙලා වෙ සකස්වෙන හිතහ. මේ වෙලාවඔබේ විඤ්ඥානය සකස්වීම සිතය සකස්වීම නැත්තම් මකක්ගෙනවාද. මුළු මහත් ලෝක මාධ්‍යකීම්ටික අවසංගෙනවද නැ අවසංගවා. මුළු මහට ලෝකකි මධ්‍යය කීම් ටි කවසංගෙනවා. හොන්ඳට මතකතියාගන්ට එහෙමනම් මේ වෙලාවෙ සකස්වෙන සිත. ආපු තැනක් ගැන කතා කරන්න බෑ. යන තැනක් ගැන කතා කරන්න බෑ. එක තියෙන බවට ඇති බවට ගන්න බෑ. ඇති බවට ගත්හට වැඩක්වෙන්නේෙනෑ ඇති තැන පනවන්ට බැරි වෙන කොටම ඇත්ත කියලා ගන්න කොට මෝකක් කෙනවාද. නැතන්ති පෙනවෙනවා. ඇයි? ඇත කියලා ගන්න කොටම ස්ොභාව තම ඒක අනි ඇත්ත පැනවිලාම තියරන්නේ. ඇත කියලා ගන්නොට මේ වෙලාව මොකක් කෙලා ඉවරද. වෙලාව පැනවිල ඉවරයි හැබැයි පනවල වෙලාව නතර කරන්න බෑ පනවනකොට මොකක් කෙනවාද නැතිවවා පනවනට නැති පනවට නැතිවෙනවා. ඇයි පනවන්නේ ඇති දෙයක්? නෙවෙීම නිසා ඇති බවට ග්න්නම මැරි නිසා ඇති බවට කොච්චර ගත්තත් නැති බවට වැටෙනවාමයි. ඔබ සාස්ෘතය කොච්චර දරා ගත්තාත් උච්චේදට පච්චනෝවා. ඔච්චේදයට පත්ව නවා.ඒනම් කොටිම්ම හිතුවො ඔබට තමම් පිළිබඳව ලෝකෙ පිළිබඳව කියන අත්දැකීම් දෙකම දෙපැත්තම ගෙනල්ල දෙන්නේ කොහෙන්ද විඥ්ඥානයේ නාම රූපත්දැකි මක් පැහදිලිද එ ඔබ ඔබට අම්බේන්නෙත් ලෝකයම්බෙන් එෙක් කොේද වි්ඥායදයකි මක්කයට ය ඇති බවට වරද්දවා ගත්තොත් මොකක් කෙනවාද ඔබත් ඇත ලෝකෙත් ඇත දැ තියන ලෝකට තියන පුද්ජලයාගේ තන්හාාව දුරු කිරීම කියන්නේ සම්පූර්ණයම වි්ඥානයේ ග්‍රහණයට අහු වෙලා කරගන්න නර්ථකතනයක් ඉරස තියන ලෝකක ඉන්න පුද්ගලයා නැවත උපදිනක නැති කරලා නිවන්දකි නවා කියන එකත් විඥානය ග්‍රහණටහු වෙලා ඒ ඇතුළ එකිසි මර්ථකතනයක් අපිට දෙන්න පුළුවන්කවක්ලෑ කොටු එම් කොටින්ම කිවෝ ලෝකය කියලා කියන්නේ පංචුපාදානස්කන්ධදදැකීමන ඔන්න අපිට පැහැදි එහෙම නම් විඤ්ඥානයම තියනතැනක් ආපුතැනක් ගැන ැනක් බනවන්ට බැරිනම් නාම රූපය ගැන කතා කරනුම කිම මම ගැන ලෝකය ගැන කතාහ කරනුම කිම එනම් දුකනිර්මාණය වෙන්නේ විඤ්ඥානජ නැමැති බුද්ධ උපමාව මායාාවට අහු විච්ච තැන නාම රූපග්‍රහණයට ලක්වී. එම් විඤ්ඥානය ස්වභාවමකදද. ඇති බවට පෙන්වීම. එනම් නැතිවෙන බවට පත්කරගන්නේ මොබේ දුෂටියය නිසැයි. ඇති බවට කොච්චර ගත්තත් තින දෙයක් නොවන නිසා තියනතැනක් නැ නැති බවට පරිවර්තනය වෙනවාමයි. නැති බවට පරිවර්තනය වෙනොට දුක එනවා මයි දු එවාමයි දුකට කොටුව ෙනොමයි දු කාඩ සත්‍යාව බොධවෙෙන්න්නේ න. නමුත්ොන් අපි මතක තියාගත යුතුයි රූපේ පෙන පිඩක්නේ අරණති විඤ්ඥානයේ අදදකීමක් විදිහට නම් හම්බුව විඤ්ඥානය මායාාවක් නම් මායාාව ඇතුළේ හම්බුවෙන් දේවල්ගෙන කියනුමකීම. මායාාව ඇතුළේ සකස්කරන සකස්කිරීම් හිතන පතන සංකාර ටික මකදද. කිසි අර්ථ සම්පන්න නැති කිසිම අරටුවක් නැති කෙහල්කදක් කොගේ. ඒ ඇතුළේ, ඔබ ගන්න සං්ඥාටික මිරිංගුවේ ජලය හා සමානයි මේ මයාව තුළනිි ගන්නේ දිග පලල උස මහත හැඩවුරුකම් මරක මේක කියල ගන්න සං්ඥාටික මය වගේ නිිරිංගෝ වගේ වතුර තියන්ෙ ම මරිග වතුර විතරක්නේ මිරිංගුව යෙන තන පනවටත්බැ බියදනාව දියබූල බෑමක් විදනය කරනම් මතක තිහා ගන්නට. විදනය කරන්නේ මයාාව ඇතුළි අත්දැකීමක් වි්ඥානයක් දැකීමක් එනම් මේ තියන රූපය තියනවේදනාව තියන සං්ඥාව තියන සංකාරය තියන විඤ්ඥානය කළ ගණ්ඩම බැයි නැති දෙයක් ඇති විදිට මවාපාන තැන තමයි මෙ නාමරූපදැකීම ලබන්නේ. වි්ඥාණය නාමරූපත් දැකක් තට මෙවෙන්නේ පිරිස්සිද අර්ථකතන ටිකක් භාග්‍යවතුන් වහන්සේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන පහට දීල තියෙද්ද අපි නැවතමකදද මේ දුක ඇති බවට පරිවර්තනය කරගෙන තියෙන දුක නැති කරන්න හදනවා. රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන පහ පටිෂි සම්පාද අංගදලක් කෙනෙකුට අයිති කරගෙන කෙනගේ දුක නැති කල්ල කෙන නිවනට ගෙනිය අන්න හදන. සම්පූර්ණෙන්ම වි්ඥානයේ ග්‍රහණයට අහු වෙලා කරන අර්ථකතන එනම් ඔබ මතක තියාගන්ට. මෙ විඤ්ඥානයේ සකස් උනාාවගේ පෙන්න්නන නමුත් ආපුතැනක් තිබුණුතැනක් ජනතැනක් පෙන්වහ ොහැකි නම් රූපය ගෙනයි කතා කරලම පල නෑ. ඇයි විඤ්ඥානය අත්දැකීමක් විදියටයි නාමරූප සම්බන්ධතාව අපිට හ ඔබ කියනවා නම් නාමරූප හම්බු වෙනවා කියලා න නාමරූප හම්බු වෙන්නේම නි්ඥානය දැකිමක්කිට දැන් අවිද්‍යාව තියන තාක්කල් අවිද්‍යාව තියන තාක්කල් මේ සංස්කරණේ ත්‍රබමකක්කෙනවාද අහු වෙනවා මෙ සංකාරයට හුයින හ තාක්කල් දි්ඥාන නාමරූප ගැටට කොටු වෙනවා. අන විද්‍යා සංකාර විඤ්ඥාන නාමර. මේකට කොටුුවෙනකම් සලායතන ඇති බවට ගන්නවා. ගන්නකම් පුද්ලයාලෝකේ බුක්ති විඳින බවට ගන්නවා. ඉස්පර්ස කරන බවට. වේදනා විඳින බවට. පුද්ගලයාලෝකෙට තන්හා කරන බවට. පුද්ජලයාලෝකෙට උපාධාන ඇති කරගෙන අනාගතයේ පතපතා යන ඔවුන් සංසාරක චක්‍රයකට මෙැද වෙනු. ප්‍රඥ්ඥාවන්තයා අවිද්‍යාව දුරු කරන පංචුපාදානස්කන්දී නොහට ගැනීම අත්දකිනවා මේක හටගත්තා වගේ පෙන් නමු හටගත්ත තැනක් දෙයක් නොමැති නොහට ගත්ධරමයක්. ඔන්න සමුදය තුළම නිරෝධය සාක්සාත් කරවා සකස් වීම තුළ සකස් නොවීමයා අබ්දැකිනවා. අන්න චතුරාරි සත්‍ය අද්ාකින විද. එනම් දුකේ නොහට ගැනීම අදදකින විදිය. නමුත් අපිට වෙලාතියෙන්නේ. අපි දුකේ හටගැනීම කියන තැනට මුල් බැහගෙන්. රුපවේදන ආ සං්ඥා සංකාර වි්ඥාන පහ ඇති බවට අරගෙන් දැමකද කරන්න. ඇති බවට අරගන්න ඒ තුළ පැනවෙන මමයි පුද්ගලයයි එමතම් මයි ලෝකයේ ඇති බවටාරගෙන දැන් ලෝකෙට තන්හා කරන එක නැති කල්ල පුද්ගලයා මුතු නිවන් පුරේකට ගෙනියන් හදනවා මේ කාමුතු බණක්ඒ මනිවන් දකින ක්‍රනදදයක් බුද් දේශනාව තුල විද්්‍රහ කර ගෙන බුද්ධ දේශනාව තිබෙන්නේ සත්ත්වයාගේ දුක නැති කරගැනීම පිණිස නොවෙයි. සත්්‍යයාගේ සත්‍යයා සහ දුකා අවබෝධ කරගැනීම පිණිස. සත්වයා නැතිකිරීම පිණිසවත් සත්වයාගේ දුක නැතිකිරීම පිණිසවත් නෙවෙයි මගත්ද. සත්‍යයා සහ දුකා අවබෝධ කරගැනින් පිණිස. අන්න එදාට දුක කියන්නේ බොරුවක් බවතේරෙනවා. දුකකයන් අවිද්‍යාවේ ග්‍රහණය තුළ සකස්වවෙන්නක් බව. දැන් අවිද්‍යා හොදුරු විච්චතැනක අමුතුුවෙන් තන්හාාවදදන ටිකරන්ට්‍රෝනිිද. අමුතුෙන් දුකනැතිකරන්ට්‍රෝනිදද. අමුතුුවෙන් පුද්ලයෙක් ඉප දෙන්නේ නෑ කියෙල කියන්ඩ අන් ඩෝනිද. අමුතුුවෙන් පුද්ජලෙක් නිවන් පුරේකට යනොව කියල කියන් ඩෝනිද. අතිතෙන් ආපු පුද්ලෙක් ගැන කතා කර ට්‍රෝනිද. ගතයට යන පුද්ජල ගැන කතා කටද. වර්තමානයේ දෘෂ්ටිය බිඳනකොටම අතිතනාගත දෙකින් විදෙනවා. අතිතනාගත දවා. පුද්ජලය ගැන කතා කළ ජතුම නැ. ඉති අපිට මෙවැනි පැයක දෙශනාවක් තුළ මේ අර්ථකතනය ගැඹරෙන් සිද්ධ කරගන්නට පුළුවන්කමක් නැහැ නවත්. දිරි දශනා තුළලදදි නැවත නැවත මේ පිළි බඳව සාකච්ඡා කරන්නට අපි බලාපරෘත්තු වෙනවා. එසාකච්ඡාවන් තුළදී ඔබෙට පවතින් ධර්ම ගැටලු ඉදිරිපත් කරමින් එ ධර්ම ගැටලෝ ධර්මය ඔස්සේම සාකච්ඡා කරමින් චතුරාර් සත්‍යාවබෝධ කරගෙන් දුක්ක නිරෝධගාමිණී පටිපදාවකු මක්ද කියන කි පාදානස්කන්ද ඇත්ත දකීම තුළින් ධර්මය ප්‍රති්‍යයක්ක්ෂ කරන්නටම බහැම දෙනාටම භාග්‍ය ලැබේවාන පාර්ථනාව සිද්ධ කරනවා එවාගේම ලෝකවාස හැම දෙනට මුතුන් ධර්ම බිසමය පිණිසම හේතුවීවා උපකාර්වේවා ප්‍රඥා පෞරක්ම විත්තා කෙලශවාද කරනවා තිරුවන් සරණයි යපතක්වේවා සුනාත තහරේත චරාත දම්මි අහන්න දරන්න ධර්මය හෙසිරන්න